මෙවැනට ලංකා දේශපාලන සමාජයේ ඇතුලේ විවිධ සමාජ කතිකාවතල් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් දේශපාලඥයෝ ඊයේ දිනේදීත් අපි දැක්කා ඔවුන්ගේ අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් විවිධ ආගමික චාරිත්‍ර සිදු කරන්න ඕන, ඒව සඳහා යම් සාධාරණීකරණය කිරීම සඳහා දැඩි උත්සාහයක් දරනවා. මේ වගේ කොරෝනා වෛරස් තත්ත්වයක් තියෙන මේ මොහොතක මාතර දෘෂ්ටිකේ වෛද්‍යවරයෙක් විදියට ඔබතුමා කොහොමද දකින්නේ මේ විදියට මුස්ලිම් දේශපාලන බැටාලියන් එකම මේ විදියේ ක්‍රියාන්විතයකට එළඹීම ගැන? කැලුම් මෙහෙම මම සාමාන්‍යයෙන් ජාතිවාදය කියන එක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන පුජ්‍යලිය. ජාතිය ආගම කියන ඒවා මානව ක්‍රියාකාරකම් මිසක් බයොලොජිකල් බැරියර්ස් නෙවෙයි. ඒව ජීවවිද්‍යාත්මක හේතු නෙවෙයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. ජාතිය ආගම කුලය සියල්ල. හරිද? එතකොට ජීවවිද්‍යාත්මක හේතු තමයි අපි මේ ක්‍රියාවලිය සලකා බලන්න ඕන. එතකොට කොරෝනා කියන වෛරස් එක දැනට ලෝකෙට බිහි වෙලා මේ වගේ පැතිරෙන්න පටන් අරන් මාස 3ක් විතර වෙන්නේ. මාස 3ක් තුනහමාරක් විතර වෙයි. හරිද? එතන මේ කාල සීමාව තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැන් ඒගොල්ලෝ තර්ක මේව කරේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තිනෝ මේ බුම දානේ කරන්න පුළුවන් කියලා මේ ආදාහනය කරන්නේ. ඇයි බුම දානේ කරන්න බැරි? නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය නෙවෙයි කිසිම జగතෙකුට කියන්න බෑ තාම කොරෝනා වෛරස් එක කොච්චර කල් මිහිදන් වෙලා තියෙනවද? ඒ කොච්චර කාලයක් මේ කවුරු දාස් ගානක් තියෙන පුළුවන් දින කීපයක් වෙන්න පුළුවන් ඒකන පරිශන කළා නැහැ. එතකොට එහෙම පරිශන කළ නැති අවස්ථාවක සෞඛ්‍ය බලධාරීන්ට ගන්න පුළුවන් හොඳම තීරණේ තමයි ජනතාවට වාසිදායක වන විදියට සැකය විසඳන එක. සැකේ වාසිය ජනතාවට එන විදියට තීන්දුව తీරන ගන්න එක. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියලා තියෙන දෙකයි, එක්කෝ ආදාහනය එහෙම නැත්නම් බුම දානේ අඩි 6කට වඩා පොළවේ. එතකොට ඒකත් පරිශන කළ කිමුනේ අපි හොඳටම දන්න දෙයක් තමයි ආදාහනය කරාම සියල්ල විනාශ වෙලා යනවා. කොරෝනා විශේෂයෙන් 126ට වැඩියෙන් තිබුණා විනාශ වෙනවා. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේ මොන ආගමික මති මතාන්තර ආවත් ආගමික මිත්‍යාවන් ආවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන් ගන්න තීරණයට මම පක්ෂයි. ඒ වගේම රටේ බුද්ධිමත් මිනිස්සු විදියට එකවන්න මේ ක්‍රියාවලියට සහයෝගය දක්වන්න ඕන. ඒ වගේම කැලුම් මම ඇත්තටම කෘතඥ වෙනවා රටේ අගමැතිතුමාට මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට. මං පෞද්ගලිකව ඡන්දි දීලා නැති වුණා. හරිද? දේශපාලන පෞරුෂයෙක් තුමාගේ එදා සර්වපාක්ෂික සමුළුවේදී කිව්වේ මේ මම නෙවෙයි මේවා තීරණය කරන්නේ ඉන්න මේ බලධාරීන් සෞඛ්‍ය බලධාරීන්ට උඩින් අපිට යන්න බෑ කියලා. අන්න එවැනි දේශපාලන පෞරුෂයක් මං හිතේ එතුමා කලින් ජනාධිපතිවරයාට වඩා දැන් දේශපාලන පරිණත භාවයට පත් වෙලා කියලා මම දකින්නේ. ඒ නිසා මම ඇත්තම අගය කරනවා එතුමාගේ ඒ තීරණය. ඒ වගේ මේ ක්‍රියාවලිය හකින්ලා වගේ මේච්ච ඒ හකීම් කියනවා මතකද මේ සාකච්ඡා මේ පොළවෙන් බෝ වෙනවා කියන එක මිත්‍යාවක්ලු. හකීම්ගේ දෙයියෝගාවට පිච්චුවම නැති වුණාම යනවා කියන එක මිත්‍යාවක් නෙවෙයි. එතකොට පට්ටපල් බොරුනේ මේ කැලුම් මේ වෙලාවේ හකීමුත් දන්නවා මැරුණොත් ඉවරයි, ආයි ස්වර්ගයක් නැහැ, මොකක්වත් නැහැ, උපදීමත් නැහැ, මෙච්චරයි කියන එක. නමුත් හකීම් මුස්ලිම් අතිශය මුස්ලිම් සමාජයේ ඡන්ද ටික දැහැගන්න මුස්ලිම් ජනයාගේ ආධ්‍යාත්මයට රිංගන විදිය තමයි ඕක. ඒක මිනිස්සු තේරුම් ගන්න ඕනේ. ඒක හින්දා මම නැවත කියන්නේ ජාතිය සිංහලද මුස්ලිම්ද බර්ගර්ද මැලේද හින්දුද ඩසන් මැට. මේ වෙලාවේ ශ්‍රී ලාංකීය ජනයාට තියෙන එකම නීතියයි එකම ලෝහයකට තමයි මුළු ශ්‍රී ලාංකීය මිනිස් ප්‍රජාවම යටත් වෙන්න ඕනේ. ඒ අනුව සියලු දෙනාගේම කොරෝනා රෝගීන්ගේ බොඩිස් ආදාහනය කරනකොට මම එකසීම කැමතියි. විශේෂයෙන්ම ඇයි ලංකාවේ මේ වගේ පටු දේශපාලඥෝ අන්තවාදයේ වපුරන දේශපාලඥෝ මේ වගේ ලෝක විසරණයක් අවස්ථාවේදී පවා
මක්කම වහලා වතිකානු වහලා මේ කියන ආගම මධ්‍යස්ථාන සියල්ල සීල් තියපු මොහොතක මේ වගේ ම්ලේච්ඡත්වයක් දක්වා මේ දේශපාලච්චු යන්නේ. ඒක මම කරුම් මේ ජනයාගේ නූගත්කම්. දේශපාලඥයා නැවත කිව්වත් සිරෙක් කරන්නේ තෝරන්නේ ජනයානේ. ශ්‍රී ලාංකීය ජන සමාජය නූගත් ජන සමාජයක්. කැත්ත ඇති හැටියෙම කියන්න මම කවදාවත් මේ කියන්න බය නැහැ. මොකද මම ඡන්දේ ඉල්ලන්නේ නැහැ කවදාවත්. ඒක හින්දා මම කියන්නේ අතිසර මහා සමාජය සිංහලද මුස්ලිම්ද බර්ගර්ද තමිල්ද සියල්ල නූගත්. නූගත් කියන්නේ අධ්‍යාපනයේ සමහරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලැබලා තියෙන පුළුවන්. නමුත් හිතන්න බැරි මිනිස්සු. හිතන්න බැරි මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන් විදිය තමයි ඔය හකීම්ල කරන්නේ. ඒක නිසා හැබැයි හිතන්න එපා 100%ම මෙහෙම නූගත් ජනයා කියලා. මේ ශ්‍රී ලාංකේය සමාජයේ 10%ක් විතර ඉන්නවා සාමාන්‍ය හිතන්න පුළුවන් මිනිස්සු. එක්කෝ මිනිස්සු නිහඬයි. එක්කෝ මිනිස්සු හඬක් නගනවා. ඒ හඬ ඉතා කුඩා හින්දා මහා සමාජය තුළ ඒක යටපත් වෙනවා. නිහඬතාවය තමයි මහා බාධකේ. මං හිතේ මේ වෙලාවේ නිහඬතාවය ටිකක් බිඳිමින් බුද්ධිමතුන් ඉදිරියට ඇවිත් තියෙනවා. දැන් විශේෂයෙන් සෞඛ්‍ය බලධාරීන් තීන්දුව తీරන ගන්න එක ඉතාම වැදගත්. මේ අවස්ථාවේ මෙවැනි දේශපාලන අන්තවාදීන්ට මේ රට වලදාන නොදී මේ රට ජීවත් කරවන්න, මේ රටේ මහා ජනතාව ජීවත් කරවන්න අවශ්‍ය තර්කණය, ජන විඥානය සමාජගත කරන්න හොඳම මොහොත තමයි මේක. කැලුම් දැන් පේනව නේද? සියලු දෙවියෝ, සියලු ඔය මහා ශාස්ත්‍රුන්වරුන්, සියලු විශ්ව ශක්තිකාරයෝ වැළලීලා තියෙන ඉවරයි. ඕ පාංශකූල මං හැමදාම කිව්වේ ආගම කියන්නේ මිනිසා නිර්මාණය කරගත් හුදු විශ්වාස. ඒවට රටක ජාතික පෞරුෂය පාවා දෙන්න හොඳ නැහැ. ආගම පෞද්ගලිකයි. ආගම ගෙදර ඉඳන් හකීම්ට වහගෙන ගේදර හොඳට මේ අල්ලා එක්ක අල්ලා හැදුවට අපිට ප්‍රශ්නයක් නැහැ. සිංහල බෞද්ධය නම් පාංශකූලයේ ගෙදර දීගත්තට කමන්නේ මිනිය මේ පිච්චුවෙන් පස්සේ. මොකෝ මිනිය ළඟ තියාගෙන කරයි කියලා මොකෝ මේ ඔය මුට ශරීරයට පින් යනවද? පට්ටපල් බොරුනේ. මේව ඇවිල්ලා Hindu ආගමෙන් ආපු මිත්‍යා සංකල්ප පාංශකූල කියන ඒවා. සිංහල බෞද්ධයන්ගේ. හරිද? ඒකට මේ මුස්ලිම් ජනයාගෙත් එහෙමයි. මුස්ලිම් ජනයා හිතන්න පුරුදුලා ඉන්නේ අල් කුරානෙට අනුව. හරිද? ඉතින් මානව ශිෂ්ටාචාරය දැනුම එන්න 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 කලින් වැඩි වෙනවා. ප්‍රගමණය වෙනවා. එතකොට අපි ප්‍රගමණය වෙන්න ඕනේ. එහෙම නුනොත් අපි ස්වභාවික වර්ණයට ලක් වෙනවා. නොදීවුණු නූගත් මිනිසුන්ට චාර්ල්ස් ඩාවින්ගේ පරිණාමවාදී ස්වභාවික වර්ණයේ අත් වෙන්නේ වඳභාවේ නැතිලා යනවා. හිතන්න පුළුවන් දියුණු මිනිස්සු වර්ණයට ලක් වෙනවා. ස්වභාවික නැචරල් සිලෙක්ෂන් එකක් වෙනවා. ඒක නිසා මම කියන්නේ නැචරල් සිලෙක්ෂන් එක තුල තව අපි කැමති වුණත් අකමැති තව අවුරුදු 3-400ක් යනකොට මේ ලෝකේ සියලු ආගන්න තියලා යනවා. විශේෂයෙන්ම මේ රටේ විවිධ ජන දැන් විශ්වාස කරන්න පුළුවන් මුස්ලිම් සමාජයේ බොහෝ පිරිසක් දැන් ඇත්තටම කොරෝනා රෝගයට ගොදුරු බවට පත්වෙච්ච මොහොතක් මේ මොහොත. අපේ යමාකාරව ජනමාධ්‍ය වේදින් විදිහට අපි යමාකාරයක ඔබ කියන විදිහට වර්ගවාදය, ජාතිවාදය, ගෝත්‍රවාදය එකක වෙන කට්ටිය නෙමෙයි. හැබැයි යම් දේශපාලඥයන්ට මුස්ලිම් දේශපාලඥයන්ට වේවා මේ කියන සකල විධ දේශපාලඥයන්ට වගකීමක් තියෙනවා. ජනතාවන්ගේ මොන කැමැත්ත තිබ්බත් ඔහුන්ට බුද්ධියක් හා ලෝකෙ ඉදිරි ගමන ගැන තීන්දුව తీරන ගන්න පුජ්‍යලයන් විදියට ඇයි ඒ වගේ තැනකට මේ මිනිස්සු යන්නේ නැත්තේ? ඇයි කැලුම් මෙහෙම? ඇත්තටම අපි දේශපාලන ජන විඥානේ තියෙනම් කල්පනා කරන්න ඕන පුපුරවාගෙන තම මේ මිත්‍යා වෙනුවෙන් මිත්‍යා ආගමික සිතුම් පතුම් වෙනුවෙන් ජීවිතේ විනාශ කරගන්න පුළුවන් මිනිස්සු ඉන්න පුළුවන් සමාජයක ඇයි මේ කොරෝනා අරගෙන පතුරවන්නත් බැරි නෑ? ඒක මේ තරම් නූක ජන සමාජය මුස්ලිම් ජන ප්‍රජාව. ඇත්තම කතාව මම කියන්නේ. ඒ කියන්නේ මුස්ලිම් ජනයාට බං ගහනව නෙමෙයි. යථාර්ථය ඒක. දැන් අද ටිකක් වෙනස් වෙනවා. මුස්ලිම් මිනිස්සු අධ්‍යාපනය ලබන්න උත්සාහ කරනවා. අතිසෙයින් සිංහල ජනයා වගේ නෙවෙයි 95% කට වැඩිය මුස්ලිම් ජනයා අතිසෙයින් නූගත්. එතකොට ඒ ජනයාගේ නූකත් මිනිස්සු ඕන දෙයකට පෙළඹවන්න පුළුවන් ආගමික මතිමතාන්තර හලලා තමන්ගේ ජීවිතය විනාශ කරගන්න සහරාල්ලා හදන්න පුළුවන් වුණා. සිංහල බෞද්ධයෝ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න පුරුදු කරන්න ලේසි වෙන්නේ නැහැ කැලුම්. ඒක නිසා ඇත්තටම ප්‍රතිම් බෞද්ධයෙක් වීම ගැන සතුටු වෙනවා.
මුස්ලිම් ඉස්ලාමී ආගමික නෙවෙයි ගැන නමුත් මම නිර්වාගමිකයි. මට දැන් කිසි ආගමක් නැහැ. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. නමුත් මම කිව්වේ මේ ආධ්‍යාත්මයේ වෙනස මුස්ලිම් ආධ්‍යාත්මය හැමතිස්සෙම මිත්‍යාව පොදි පිටින් ගිර ගන්න සමාජයක් ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරන එකක් නෙවෙයි. ඒක නිසා අපි සැක සැසිතව බලන්න ඕන මුස්ලිම් එවැනි අන්තවාදීන්ට කොරෝනා වරන් මේ කොරෝනා මේ කැම්ප් සකමැත්තෙන්ම බෝ කරගෙන තවත් මිනිස්සුන්ට බෝ කරන්න උත්සාහ කරන්න පුළුවන්. එවැනි සැකයෙන් බලන එක හොඳයි ජන සමාජයේ. දැන් විශේෂයෙන් මම සතුටු වෙනවා මේ ශක්තිමත් දේශපාලන තීන්දුව ගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ අටලුගම එහෙම කෙලින්ම ලොක්ඩවුන් කරලා තියෙන එක කරන්න ඕන. ඒක කරන්න ඕන මොකෝ අතිමහත් මහා ජන ප්‍රජාව තමයි අපිට වැදගත් වෙන්නේ. සුළු අපිට ජාතිය කිසිසේත් වැදගත් නැහැ. ඒක සිංහලද මුස්ලිම්ද තමිල්ද බර්ගර්ද ඩසන්ට් මැටර්. නමුත් මේ වෙලාවේ අන්තවාදී ක්‍රියාවන් කරනවා නම් එහෙම නැත්නම් යම් ප්‍රදේශයක කොරෝනා මහා ආසාදනය වෙනවා කියලා ප්‍රවණතාවයක් තියෙනම් එවැනි ලොක් කිරීම ලොක්ඩවුන් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒකින්ද රජයට මේ අවස්ථාවේදී ගන්න තීන්දුව වලට 100,000 වාරයක් පක්ෂපාතීව ජනයා විදිහට අපි පෙළ ගැහෙන්න ඕන. මේ වෙලාවේ දේශපාලනය කරන්න හොඳ නැහැ බෙදිලා. මේ වෙලාවේ දේශපාලනය කරන්න ඕන රට රැක ගන්න විතරයි. ඒක නිසා දේශපාලන මතිමතාන්තර පැත්තකට දාලා මේ රජයේ ගෙනින ක්‍රියාවලට අපි සහයෝග ලබා දෙන්න ඕනේ කියලා මම කියන්නේ. ඔව් විශේෂම ඇත්තටම මේ අපි දැක්ක දේ තමයි රටක් විදියට හිතන්න බැරි ස්වභාවයන් විශේෂම අපි දකින උතුරේ සමාජයේ වේවා දකුණේ සමාජයේ වේවා විශේෂම මුස්ලිම් සමාජයේ වේවා ඇයි අපේ රටවල් වල ඓතිහාසිකව ගොඩනැගෙද්දී අපිට සංවර්ධන ඉලක්කයන් ළඟා කරගන්න බැරි වාර්ගික ගැටුම් ඇති වෙන්නේ මේ කියන වෙන්වීම කියන කාරණේ. දැන් අපි දකින දේ තමයි එක එක වර්ගවාදීන් විසින් තමුන්ගේ දේශපාලන බලව්‍යාපෘති වෙනුවෙන් මේ විදියට බෙදනවා. මේ බෙදීම තමයි මේ කඩලා දාන එක තමයි අදත් මේ සර්වපාක්ෂික කමිටුව ඇතුලේ හකීම්ගේ මුවින් ආපු මොඩල් එක. මේක වද කරන්න නම් රටේ පුරවැසියන් විදියට දිනු කරගත යුතු මානව ලක්ෂණයේ කුමක්ද ඔබ දකින්නේ? ඇත්තටම කලුන් හරියටම හරි ඔයා කිව්ව එක රටක් සමාජයක් ලෝකයක් බෙදන්න දුර්වලයි. බෙදන්න දුර්වලයි. එකතු වෙන ශක්තිමත්. ඉරටු මිටියක් තනි රොට්ටක් කැඩෙන්න පුළුවන් නමුත් ඉරටු මිටියක් කඩන්න බෑ. ඒ වගේ තමයි. ඒ නිසා මේ ආගම, ජාතිය, කුලය, ධනය, බලය කියන සියල්ල බෙදුම් රේඛා. ජන සමාජයේ බෙදුම් රේඛා. ඒක නිසා සම්පූර්ණයෙන්ම දියුණු මිනිස්සු විදියට ජාතිය පැත්තකට දාන්න ඕනේ. ඒක මොන හේතුව නිසාවත් කිසිම දෙයකට කන්සිඩර් කරන්න හොඳ නැහැ. ඡන්දෙ දෙන්න, එහෙම නැත්නම් වෙන ව්‍යාපාර කටයුත්තක් කරනකොට, එහෙම නැත්නම් අපි ඉඩමක් විකුණනකොට ඒක අපිට ජාතිය දාන්නේ නැහැ. ජාතිය දාලා කරගන්න හොඳ නැහැ. එතන දාලා කරගන්න ඕනේ. ඒකට දාලා තියෙන බෑක්ග්‍රවුන්ඩ් එක. එච්චරයි. එතකොට කුලයත් එහෙමයි. ආගමත් එහෙමයි. එහෙම ආගම, කුලය, ජාතිය ඒව කියන්නේ සංස්කෘතික කටුකැලුම්. මේ සංස්කෘතික කට්ට තුළ හිරවුණු මිනිස්සු සමහර වෙට පහාචාරවරු වෙන්න පුළුවන්. සමහරට විද්‍යාඥයෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හිර වෙලා ඒගොල්ලන්ට හිතන්න බෑ කැලුම්. ඔකට හොඳම උදාහරණයක් කියන්නම් කැලුම්. ලෝක මුළු ලෝකෙම වෙනස් කරපු විද්‍යාඥයා තමයි මගේ ආදරණීය මගේ හිතේ තියෙන චාර්ල්ස් ඩාවින්. හරිද? මේ ලෝකෙට මානව වංශකතාවේ අගමුල හොයාගෙන යනකොට මහා පරිණාමවාදී ක්‍රියාවලිය මිත්‍යාවක් විදියට නෙමෙයි මේ 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 සත්‍යයක් විදියට පරිවර්ෂණ කරලා ඔප්පු කරලා පෙන්නුවා මේ පොසිල විද්‍යාත්මක දත්ත වලින්. ඒකට චාර්ල්ස් ඩාවින් හැබැයි කලුම් බීඑ උපාධිධාරියෙක් විද්‍යාඥයෙක් නෙමෙයි මම මේ නැවත කියන්නේ. එතකොට චාර්ල්ස් ඩාවින්ගේ ගුරුවරයා හෙන්ස්ලෝ මුළු ශ්ලෝකෙම පිළිගත් එඩින්බරෝ හිටි මහාචාර්යවරයා. හරිද? සත්ව විද්‍යාඥය, බිරි විද්‍යාඥය. නමුත් කැලුම් මේ හෙන්ස්ලෝ ගැන ලෝකෙ දන්නේ නැහනේ. හෙන්ස්ලෝ කියන පුජ්‍යලෙක් දන්නේ නැහැ. හරිද? චාර්ල්ස් ඩාවින් විද්‍යාඥයෙක් විදිහට ඉගෙන නොගත්තට විද්‍යාත්මක චින්තනයේ තිබුණා. මම මේ කියන්න හදන්නේ හෙන්ස්ලෝ අධික දේවභක්තිකයෙක්. භක්තිවාදියෙක්. ඔහුට ඒ ක්‍රිස්තියානි බයිබලයෙන් උහාට හිතන්න බැරි වුණා.
එකොට චාස් ඩාවින් දේවක්තිකෙක්ුණේ නෑ. චාස් ඩාවින් විවෘත චින්තනය ප්‍රීතිංක ප්‍රීතිංක කෙනෙකුට මුල් ලෝකෙම ඇත්ත විදිහට හිතන්න පුළුවන්. අන්න එහෙමනි පූජ්‍යදෙවන් තමයි මේ ලෝක වෙනස් කරන්නේ. එතකොට මම නැවත කිව්වත් අපි ප්‍රීතිංකලා විදියට නිදහස් චින්තකෝ විදිහට හිතන්න පුළුවන් නම් ආගම් වලින් තොරව ජාති වලින් තොරව කුලමල වලින් තොරව මේ සොසයිටි එක කොඩක් දියුණු කරන්න පුළුවන්. අර චාස් ඩාවින්ලා වගේ මිනිස්සු අපිට අවශ්‍යයි දසදහස් ගාණක් අද සමාජ දියුණු කරන්න. විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඇත්තටම මේ වෙනේ සමාජ කතිකාවතක් ගේන්නේ. එසේනම් ඇත්තටම ලංකාවේ මිනිස්සු විදිහට ඔබ විශ්වාස කරන්නේ චාල්ස් ඩාවින්ගේ චින්තනය දරන ලෝකයේ මිනිස්සු රටවල්වල ඉන්න මිනිස්සු පුරවැසියන් බවට පත් විය යුතුයි කියන එක. ඔබ විශ්වාස කරන ලංකාව වගේ රටක් අපි මේ ශිෂ්ටවාදීත්වයක් නැත්නම් අපි යම් සාර්ථකත්වයක් සාර්ථකත්වය කියලා අපි විශ්වාස කරන සතුටෙන් එකමුතුව තාමත් නෙවී හැලෙ ඉන්න පුළුවන් තත්ත්වයක් කියන කාරණාව. ඒ සඳහා ඔබ විශ්වාස කරන්නේ කොයි මොඩල් එකද? ප්‍රොවෙසියන් විසියට මේ පාවිච්චි කරන්න ඕන. ඔව් බොහොම වැදගත් ප්‍රශ්නයක් කරු මේ. ඇත්තටම දැන් අපි දැන් එවැනි එහෙම නොවෙන්න හේතු වෙලා තියෙන හේතු ගැන අපි කල්පනා කරන්න එපා ඉස්සෙල්ලා. දැන් අපි ඇත්තටම සතුටෙන්නේ නැහැ. හරිද? අපි දියුණු මිනිස්සු නෙවි. ඒතර දියුණු චින්තන ශක්තියක් අපිට උකහා ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා අපි හොයන්න ඕන. ඒකට හේතුව තමයි කැලුම්. අපි දියුණු තින්කර්ස්ලා විදියට හිතන දියුණු දැනුම ඕන ලෝකේ. ලෝකේ දියුණු දැනුම හොයාගෙන ගවේෂණය කරන්න අවශ්‍ය චින්තනය අපිට උරා ගන්න ඕන. එතකොට තමයි අපි ඒකෙන් ප්‍රබෝධමත් වෙලා හොඳ පුෂ්ටිමත් සමාජ දේහය තියා බලන්න පුළුවන්. ඒ සඳහා කැලුම් අපි හැදෙන ආධ්‍යාත්මික කට්ටෙන් ගැලවිලා හිතන්න ඕන. දැන් මම බෞද්ධ අධ්‍යාත්මය තුළ හැදුනහම මම හිතන්නේ බෞද්ධයෙක් විදියට හැමදේම. මම සමහර විද්‍යාව ඉගෙන ගන්නවා, මම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා, මම කෘෂි විද්‍යාව ඉගෙන ගන්නවා. මම ඇප්ලයි කරන්න හදන්නේ ඒක බෞද්ධ කට්ට තුළ, බෞද්ධ ආධ්‍යාත්මය තුළ. ඒතකොට කැතලික් කෙනෙක් කැතලික් ආධ්‍යාත්මය තුළ තමන් ඉගෙන ගන්න විද්‍යාව ඇප්ලයි කරන්න හදනවා නම්, ඉංජිනේරුවෙක් තමන් ඉගෙන ගන්න ඉස්ලාම් ධර්මය තුළ තමන්ගේ විද්‍යාව ඇප්ලයි කරන්න හදනවා නම් ඒක සීමා සහිතයි. එතකොට මතක තියාගන්න මේකට මම දකින විසඳුම විදියට දකින්නේ ආගම හුදෙක් පෞද්ගලිකයි ඒව ගෙවල් වල අදාහ ගන්න ඕන. රජයේ මුල් වෙලා සමාජීය පොදු කටයුත්තක් විදියට කිසිම ආගමකට උදව් කරන්න හොඳ නැහැ. කිසිම ආගමක් සමාජගත කරන්න හොඳ නැහැ. විද්‍යාව විතරයි සමාජිත රැන් යන විද්‍යාව. මට මේ ඊයේ පෙරේද මම සාකච්ඡාවේ දැව්වා මේ බටහිර මේ විද්‍යාත්මක ක්‍රමවේදයට හිතන පෙරදිග විද්‍යාව. මේ ලෝකේ දැනුමට බටහිරද පෙරදිගද කියන ඒවා නෑ කැලුම්. දැනුම කියන එක මානව ශිෂ්ටාචාරයේ කොහෙවත් ලේබල් කරන්න බෑ. ඒක ධනවාදී වෙන්නත් බෑ, සමාජවාදී වෙන්නත් බෑ, බටහිර වෙන්නත් බෑ, බෞද්ධ වෙන්නත් බෑ, ක්‍රිස්තියානි වෙන්නත් බෑ. එහෙම ලේබල් බෑ. එහෙම ලේබල් තියෙන බෑ. ලෝක ශිෂ්ටාචාරය තුල මාන ශිෂ්ටාචාරයේ දැනුම් පද්ධති තියෙනවා. ඔය පෙරදිග දැනුම් පද්ධති වෙන්න පුළුවන්, බටහිර දැනුම් පද්ධති වෙන්න පුළුවන්. නමුත් දැනුම ප්‍රීතිංක කෙනෙකුට, නිදහස් චින්තකයෙකුට ඉතා වැදගත්. එතකොට දැනුමෙන් පෝෂණය වුණාම අපි අර හැදෙන වැඩෙන ආධ්‍යාත්මික කට්ට බෞද්ධයෙක් නම් බෞද්ධ ආධ්‍යාත්මික කට්ට අයින් කරන්න ඕන. උදාහරණයක් මම කියන්නම් කලුම්. දැන් මම බෞද්ධයෙක් විදියට හැදුන වැඩුණාම මම ඉගෙන ගන්නෝ පසු වෛද්‍ය විද්‍යාව. එතකොට පශු වෛද්‍යවරයෙක් වුණාම අපි හැමතිස්සෙම කල්පනා කරනවා මේ රටේ ප්‍රෝටීන් අවශ්‍යතාවය අපි සපුරන්න පශු වෛද්‍යවරයෙක් විදියට තමන්ට ෆාම් එකක් දාන්න, එහෙම නැත්නම් මිරිදිය කර්මාන්ත දියුණු කරන්න, එහෙම නැත්නම් වෙන සත්ව ප්‍රජාව සංරක්ෂණය කරනකොට අපි හැමතිස්සෙම ආධ්‍යාත්මික කෝණින් හොය හිතන්න ගත්තොත් එහෙම අපිට කරන්න බැරි. උදාහරණයක් විදියට මම දැන් අපි හිතමු මෙහි දැන් ආහාර හිඟයක් වෙනවා, ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරන්න මම ෆාම් එකක් දාන්න. එතකොට මට ෆාම් එකක් දාන්න බෑ, බෞද්ධ ආධ්‍යාත්මික කට්ට තුල වුණා. තේරුණ කෙනද? මම එකයි මේ කියන්නේ. එතකොට මට මේ රටේ වැව් 32000ක් තියෙනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ මේ රටට අවශ්‍යට වැඩි අපනයනය කරන්න විදිහට හදන්න පුළුවන්. ඇයි? නමුත් මට ඒක ඇප්ලයි කරගන්න බෑ. මම බෞද්ධ ආධ්‍යාත්මික තුර හිර වෙලා ඉන්නේ. තේරුණ කෙනද? එතකොට මට විද්‍යාව ඇප්ලයි කරන්න විදියක් නෑ. ඒක හින්දා නිදහස් චින්තක විදියට අපි හිතන්න ඕන මේ රටේ අවශ්‍යතාවයට විද්‍යාව ඉගෙන ගන්න ඕනේ, ඒව ඇප්ලයි කරන්න. එතකොට ආධ්‍යාත්මික කට්ට පැත්තකින් තියන්න ඕනේ. ඒක බෞද්ධද, ක්‍රිස්තියානිද, කැතලිද්ද, සිංහලද, මුස්ලිම්ද, ඒ සංස්කෘතික කට්ට ගලවන්න ඕන. ඒකෙන් එළියට ආවම තමයි පේන්නේ අපිට බොහොම නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.
මේ ආගම කියන එක කළුම් මිනිස්සු බලහත්කාරයෙන් පෙරවගත්ත යකඩ දන්වල. ජාතිය කියන්නේ මිනිස්සු බලහත්කාරයෙන් උපදිනකොට නෑ ඒවා. බලහත්කාරයෙන් පෙරවගත්ත යකඩ දන්වල. ඒක ගලවන්න ඕනේ. ඒක ගලවලා විද්‍යාත්මක දැනුම අවශෝෂණය කරගත්තම අපිට ඔය කියන දියුණු ලෝකේ දියුණු මිනිස්සු විදිහට ජීවත් වෙන්න පුළුවන්. දියුණු මිනිස්සු කාගවත් හිංසනයක් කරන්නේ නැහැ කියලා දියුණු මිනිස්සු කාටවත් සූරා කෑම් කරන්න යන්නේ නැහැ. දියුණු සමාජයක් කියන්නේ සමාජවාදී සමාජයක්. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.